එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමට අපි සූදානම් කරගෙන යන්නේ මොකද මීළඟ වසරේ යුහුසුළු අපේ සංවිධාන කටයුතු සිදු කරන්නට ඕන විශේෂයෙන්ම මෙවැනි සම්මුඛ පරීක්ෂණ පවත්වලා ඉවරලා අලුත් මුහුණු ඉදිරිපත් කරන්න පුළුවන් එකම දේශපාලන පක්ෂය මේ වෙනකොට තියෙන්නේ එක්සත් ජාතික පක්ෂය විතරයි හිටපු බොහෝ දිනේ ඉවත් වීම නිසා පැරණි මුහුණු ඉවත් කරලා අපට අලුත් මුහුණු වලට යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ අනුව ආයුධ පත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් මෙනකොට ලැබිලා තියෙනවා ඒ ආයුධ පත්‍ර වලට අදාළ අයගේ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සිදු කරේ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල 8ක් විසින් අද දවස පුරාම මේ සම්මුඛ පරීක්ෂණ පවත්වාගෙන යනවා දෙසැම්බර් මාසයේ තුල අපට තව අවස්ථා කීපයකදී සම්මුඛ පරීක්ෂණ පවත්වන්න සිදු වෙයි මේ වෙන විටත් තව තව ආයුධ පත්‍ර ලැබෙනවා අපි ආරාධනා කරනවා තරුණ ඒ වගේම උගත් වෘත්තිකයන්ටත් ඒ වගේම ව්‍යාපාර ශිස්ත්‍රයේ දැනුමෙන් අවබෝධයෙන් කටයුතු කරන ප්‍රතිපත්ති ගරුක විනය ගරුක උදවියට එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙනා සංවිධායක ධුරයන් සහ කළමනාකාර ධුරයන් බාර අරගෙන වැඩ කටයුතු කරන්නයි කියලා. දැන් කොහොමද දැන් අද දවසේදී මේ දක්වා ප්‍රගතිය මේ වැඩ කටයුතු? අද විශාල ප්‍රමාණයක් අපි ඉලක්කගත කරලා තිබුණා 400 ක විතර පිරිසක්. ඒ වගේම ඒ පිරිස අද සහභාගී වුණා සම්මුඛ පරීක්ෂණ. මේ මොහොතේ තාම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනවා. බොහෝ අංශ නියෝජනය කරන ශක්තිමත් පිරිසක් සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා වාර්තා වෙනවා. දැන් මේ හිටපු අයමද එන්නේ එහෙම නැත්නම් අලුතෙන් අය ඇවිල්ලා තියෙනවද කොහොමද? ඔව් හිටපු කියන්නේ අපිත් එක්ක කාලන්දර සිට වැඩ කටයුතු කරපු කට්ටියත් ජේෂ්ඨ උදවියත් ඉන්නවා. ඒ වගේම අලුත්ම තරුණ මුහුණුත් තියෙනවා. ඒ වගේම වෘත්තිකයන් ඉන්නවා, ව්‍යාපාරිකයන් ඉන්නවා, විවිධ අන්දමේ වෛද්‍යවරු නීතිඥයෝ මේ අතර විවිධ උදවියෙන් සමන්විත පිරිස ඉල්ලුම් කරලා තියෙනවා. කොහොමද දේශපාලනය කරනවා මැතිවරණ වලට මුණ දෙන්නට ඕන ඒ සඳහා අපි සූදානම්වත් තිබිය යුතු වෙනවා ඒ වගේම අපේ පක්ෂයේ ආන්ත්‍රණය අපි වගකීම් පැවරන්නට ඕන බිම් මට්ටමට වගකීම් පැවරීමේ කාර්යය සිදු කිරීමේදී මේ යනි සංවිධානයේ ශක්තිමත් කිරීම අත්‍යවශ්‍යයි ඒකටත් අපි කරන්නේ දැන් වර්තමාන දේශපාලන තත්ත්වය ගැත්තොත් කොහොමද දැන් මේ විපක්ෂය අපි දාගනවා දැන් මේ පාර්ලිමේන්තුව ඇතුලේ දැන් මේ දින සිකීම බණ තමයි බණ කතා කියනවා දැන් මේවද ජනතාව එතකොට බලාපොරොත්තු වෙන්නේ ඔව් විවිධ සූත්‍ර කියනවා දැන් ওই මොන සූත්‍ර කිව්වත් තරන්නේ දැන් රටේ මිනිසුන්ට අවශ්‍යතාවය තියෙන මිල සූත්‍රය සම්බන්ධව දැන් මේ මිල සූත්‍රය පිළිබඳව වකීම ගන්න කවුරුවත් ආවේ නැහැ ඒ වකීම් බාරගත් එකම මිනිසයා රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිතුමා විතරයි අනිත් සියලු දෙනාම දැන් වෙන වෙන සූත්‍ර කීකේ ඉන්නවා ඒගොල්ලෝ දැනගෙන හිටියේ එකම සූත්‍රේ පැනල යාමේ සූත්‍රේ විතරයි මේ වකීම වෙනකොට වකීම් බාර ගන්න නැතුව පැනල යාමේ සූත්‍රේ පාවිච්චි කරා රනිල් වික්‍රමසිංහ මහත්තයා බියන යතුය වගකීම බාර ගැනීමේ සූත්‍රය අවබෝධ කරගෙන ඉඳ ඒ අනුව කටයුතු කරා. නෑ ඒ වුණාට ඒ කණ්ඩායම කියන්නේ අපිට දෙන්න අපි කරලා පෙන්වන්නම් කියලා කියන්නේ. දෙන්න කියලා කිව්වහම දෙනකොට පැනලා දුවනවා නම් මොකද කරන්නේ? ඒක මම කිය පැනල යාමේ සූත්‍රය තමයි ඒගොල්ලෝ දන්නේ කියලා. තව ඉදිරියටත් ඕක තමයි වෙන්නේ අනුගාමිකින්ට වෙන්නේ. සදාකල් දෙන්න කරන්නම් දෙනකොට පැනලා දුවන්නම් ඔය සාතරේ කියෝකේ ඉන්න තමයි වෙන්නේ. देशपालन पक्ष एक पक्ष अभी पार्लमेंट नियोजन कर बहुत देशपालन पक्ष नियोजित ඒගොල්ලෝ අවශ්‍ය වලට අවශ්‍ය තැන ඉඳගෙන මේ අවශ්‍ය වැඩේ කරයි. දයසිරි මෛත්‍රීපාල සිරිසේනයි තිලංගයි වගේ තුන් හතර දෙනෙක් එතන ඉඳී.